මේ දැන්ට තියෙන වර්ෂාපතනය ගත්තම පහුගිය දිනවල තිබ්බා දිවයිනට දකුණු පසින් දකුණු මුහුදු තීරයේ පහළ වායුගෝලයේ තිබ්බා කැළඹෙන ස්වභාවයක්. ඒතකොට දැන් මේක දිවයිනෙන් බැහැරට ගමන් කරනවා. නමුත් තවදුරටත් අපි දිවයිනට බලපාන වැසි සත්ත්වයේ වැඩිවීම අපේක්ෂා කරනවා. එතකොට මේ තත්ත්වයට තේ බොහෝ විට උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම ඊට අමතරව හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල තවදුරටත් උදේ කාලේ ඉඳන්ම අඳුරු ස්වභාවයක් ඇවිල්ලා කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තමයි තියෙන්නේ. එතකොට මේ තත්ත්වයට තේ තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා යාපනයේ කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, තිරිකුණාමලය, අම්පාර, මඩකලපුව, මොන්රාගල, නුවරඑළිය ඒ වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව සබරගමු මධ්‍යම සහ බස්නාහිර වගේ පළාත්වල තව තදවැසි බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය මිලිමීටර් 75 100 අතර මට්ටමේ වර්ෂාපතනය අද දිනේ අපි අපේක්ෂා කරනවා. මුහුදේ කාලගුණය ගත්තම විශේෂයෙන්ම දිවයිනට නිරිත දිග සහ දකුණු සහ ගිනිකොන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත්වල තද වැසි අපි අපේක්ෂා කරනවා. ඊට අමතරව මේ වැසි සමග තාවකාලිකව එම මුහුදු සීමාවල සුළඟේ වේගයත් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් 60 කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මුහුද රළු වීමේ තත්ත්වයන්ුත් තියෙන්න පුළුවන්. මීට අමතරව දිවයින තුල තියෙන සුළං හැමීම වැඩිවීමක් පෙන්නනවා. උතුරු මැද, වයඹ, ඊට අමතරව මධ්‍යම සහ ඌව වගේ පළාත්වල සුළඟේ වේගය සමහර අවස්ථාවල 60 කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි ධීවර ජනතාවට දැනුවත් කරන්නේ නිරිත දිග සහ දකුණු සහ ගිනිකොන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවල ධීවර කටයුතු වල යෙදෙනකොට මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා. අනෙක් කාරණේ තමයි හෙට සහ අනිද්දා වගේ දිනවලදී සාපේක්ෂව තාවකාලිකව මේ වැසි තත්ත්වය අඩු වුණත් ප්‍රමාණයන් වශයෙන් අඩු වෙනවා. හැබැයි 8 වෙනිදා ඉඳන් නැවතත් අපිට පේනවා මේ බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ 15 වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක්. සමහර විට එම හේතු කොටගෙන ඉදිරියේදී, ඒ කියන්නේ 8 වෙනිදායින් පස්සෙත් තවදුරටත් වැසි තත්ත්වයක් නිර්මාණය වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එහෙමයි, වසර අවසානය කියන්නේ දැන් දෙසැම්බර් වල ඉඳන් පෙබරවාරි දක්වාම තියෙන දිවයිනට බලපාන ඊසාන දිග මෞසම. ඒතර සාමාන්‍ය රටාව නම් ඊසාන දිග මෞසම් කාලයේදී උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වලට තමයි උදේ කාලේ ඉඳන් වැසි තත්ත්වයන් ඇති වෙන්නේ. නමුත් ඒ තත්ත්වයේ පොඩ්ඩක් දැනට වෙනස් වීමක් වෙලා තියෙනවා. ඒ තත්ත්වයක් තියෙන ගමන් දිවයිනේ නිති දිග කොටසෙත් වැසි තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේකට ප්‍රධාන හේතු වෙන්නේ සාමාන්‍යයෙන් දිවයින අවල තියෙන බෙංගාල බොක්ක ප්‍රදේශයේ මොන හරි සිදුවීමක්, ඒ කියන්නේ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක්, අඩු පීඩන කලාපයක්, ඒ වගේ දේවල් නිර්මාණය වෙච්චම මේ තත්ත්වය සුළු වශයෙන් හරි වෙනස් වීම් තියෙනවා. ජනතාවට පණිවිඩයක් දෙන්න තියෙනවද? ධීවර කර්මන්තය සහ ගොවිතැන් හේන් ගොවිතැන් එහෙන්දා ඔවුන්ට මොකක්ද පණිවිඩයක් දෙන්න තියෙනවද මේ කාලගුණෙත් එක්ක? ඔව්, විශේෂයෙන් මම මගේ මුලදිම මම කිව්වා ධීවර ජනතාවට කිව්වා විශේෂයෙන්ම දිවයිනේ නිති දිග දකුණු සහ ගිනිකොන මුහුදු තීරවල ධීවර කටයුතු වල යෙදෙනකොට මේ පිළිබඳ අවධානය යොමු කරන්න. ඊළඟට මේ දිවයින තුල ඉන්න ජනතාවට අපි පැහැදිලිව කියන්නේ මේ වැසි සමග අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව තාවකාලිකව තද සුළං තිබීමේ හැකියාවන් තියෙනවා. ඉතින් අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි විදුලි උපාංග ආරක්ෂා කරගන්න නම් ඒ විදුලි උපාංග වර්ෂාව පටන් ගන්න ප්‍රථම පේනු වලින් ගලවලා ඉවත් කරන්න. හැබැයි ජීවිත ආරක්ෂාව සඳහා විශේෂයෙන්ම අපි හැමදාම මතක් කරන දෙයක් තමයි තැනිතලා බිම් වල ගැවසෙන්න එපා, උස් ගැට ගස් යට ඉන්න එපා, ඊළඟට විවෘත වාහන වල ගමන් කරන්න එපා. මේ වගේ සංසිද්ධි වලින් වැළකීලා හිටියොත් ජීවිත හානි අඩු කරගන්න හැකියාවක් තියෙනවා.